සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කෙරෙන ජනරැලි මාලාවේ 14 වන ජනරැලිය තඹුත්තේගම නගරයේදී පැවැත්ුණා. ගොවි ජනතාව නගා සිටීමට විශේෂ වැඩපිළිවෙලක් සමගි ජනබලවේගයේ සතු බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේ. සමගි ජනබලවේගයේ තවත් නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මහත්මයා බලයට පත් කරගන්න ඕනේ. එතුමගේ අරමුණු ගොඩක් තිබෙනවා. එකක් මේ වැටිච්ච රට යලි ගොඩ ගන්න. එතුමට තියෙන දෙවන්ත උවමනාවක් වෙන කිසි කෙනෙකුට නැහැ. දෙවනි කාරණේ මොකක්ද? මේ රටේ දුප්පත් ජනතාව ඒ දුප්පත්කමෙන් මුදව ගන්න ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනයි කියලා ලොකු කැපවීමක් එතුමට තිබෙනවා. තුන්වෙනුව මේ රටේ මතු පරපුරේ අනාගතය යහපත් කරන්න, බුද්ධිමත් කරන්න එතුමට තියෙන උවමනාව තාමත් පැහැදිලි. එතුමට ඕනකම තියෙනවා. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිමත් කළා වගේ මේ රට ඉදිරියට ගෙනියන්න කැපවුණු කණ්ඩායමක් ඇටේ රාජකාරිය කරන්න. ඒක කරන්න 100%ක් හැකියාව තියෙන වෙන කාටවත් නෙවෙයි සජිත් ප්‍රේමදාස මැතිමට විතරයි කියන එක මම ඔබතුමාට කියන්න කැමතියි. අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති, ඒ සංස්කෘතිය, ඒ සියල්ල කන පිට හරවලා ඉවරයි. සෝමවංශ අමරසිංහ සහෝදරය එළියට බහිනකොට ඔත්පින්තකෙන් කිව්වා ජනතා විමුක්ති පෙරමුණ වන්දනීයයි. මේ නායක කල්ලියේ ඉන්න හතර දෙනා අනුර කුමාර දිසා නායක ටෙලිවිෂන් සිල්ල ඇතුළු නින්දනීයයි කියලා තමයි කිව්වේ. මේ මැතිවරණේ ජනප්‍රියම ගායක තරුව තෝරන රියැලිටි වැඩසටහනක්වත් නෙවෙයි. මේක රටේ නායකයා තෝරන මැතිවරණේ. රටේ නායකයා මත රටේ අනාගතය තීරණය වෙනවා. ආර්ථිකයේ ගොඩ නැගීම පිළිබඳ තීරණය වෙනවා. අද ජාතික ජනබල වේගට ප්‍රතිපත්තියක් නැතිකම තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය. ජාතික ප්‍රතිපත්තියක් නැහැ, ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ, අනෙක් පැත්තෙන් කිසිදු ප්‍රතිපත්තියක් අද උන්ට නැහැ. ඔබ සියලු දෙනා තීරණයක් ගන්න ඕන. මේ ජනාධිපති මැතිවරණ දෙ තීරණයක් ගන්න. මේ රට කරවන්න පුළුවන් රටට වැඩ කරලා විපක්ෂයේ ඉඳගෙන වැඩ කරලා පෙන්නලා රට පාණය කීමේ හැකියාව තියෙන නායකෙකුට අපි රට බාර දිය යුතුව තියෙනවා. 2022 වසරේ දෙසැම්බර් මාසයේ අගභාගයේ මම ආවා තමුත්තේගම මහවිද්‍යාලයට ලක්ෂ 50ක් පමණ වටිනා බස් රථයක් පරිත්‍යාග කරන්න. පරිත්‍යාග කරලා පැය 48ක් ගියේ නැහැ. මට බස්මෑන් කියලා නමක් ගැහුවා. හැබැයි මම කියන්න කැමතියි 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මේ රටේ විපක්ෂය රටට වැඩක් කරා. සක්වල වැඩසටහන තුලින්, හුස්ම වැඩසටහන තුලින් පාසල් පද්ධතියට බස් රථ දුන්නා. සුහුරු පන්ති කාමර සංකල්පය ක්‍රියාත්මක කරා. රෝහල් පද්ධතියට ආධාර උපකාර ලබා දුන්නා. අපි රුපියල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් වැඩ කරලා තියෙනවා අපේ රටට. ඒ නිසා සජිත් ප්‍රේමදාසට කාගෙන්වත් පාඩම් අවශ්‍ය නැහැ රටට වැඩක් කරන්න. මම ඔබ සියලු දෙනාටම අවංකව පොරොන්දු වෙනවා. නියත වශයෙන්ම වැටී තිබෙන ප්‍රපාතෙන් අපේ මාතෘභූමිය අපි ගොඩ ගන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම රට ගොඩ ගන්නට කය නායකයන්ට බෑ. වැඩ කරන අය ඉන්නට ඕන. කෘෂි කර්මාන්තයේ වෙනුවෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ බීජ ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ගුණාත්මක භාවයෙන් ඉහළ පෝර ටික අපේ ගොවි ජනතාවට ලබා දෙනවා. එය ලබා දෙන්නේ කිලෝ 50 මිටිය අපි රුපියල් 5000කට ලබා දෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. රසායනික තෙල් දරාගත හැකි මුදලකට අපි ලබා දෙන්න කටයුතු කරනවා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ම අපි වෙනමම සංවර්ධන සැලසුම් ආරම්භ කරලා තුලාන 694 තුල තිබෙන ගම්මාන නගර 2003ම අනිවාර්යෙන්ම දියුණු කරනවා. තමුත්තේගම ජනතාවනි, වරම දෙන්න, හයිය දෙන්න, ශක්තිය දෙන්න. මේ රටේ 120,000 ජනතාව සුරකින්වාමයි කියන එක ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා.